අයිබුවන් මේ ඔටෝ හබ් හයිබ්‍රිඩ් සෙඩාන් කාර් එකක් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ ටොයෝටා එක්ස්යූ එක. මේක ඉතින් ඉඩකඩ ඉන්ධන කාර්යක්ෂමතාවයේ සූපහසු වගේ හේතුවින්ද මේක මෙච්චර ප්‍රචලිත වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මම අද කතා කරන්න යන්නේ මේ ටොයෝටා එක්ස්යූ එක තරමටම ලංකාවේ ප්‍රචලිත වෙච්ච එහෙම නැත්නම් දෙවනි ස්ථානෙට වගේ ඉන්න හයිබ්‍රිඩ් සෙඩාන් එක. සාමාන්‍යයෙන් ටොයෝටා එක්ස්යූ එකටත් වැඩිය මේක තියෙන ඔප්ෂන්ස් වැඩි කියන එක තමයි මගේ මතේ. අපි බලමු ඒ මොනවද කියලා. මේ හොන්ඩා ග්‍රේස් 2018. ලාභදායි ඒ වගේ මේක තියෙන්නේ 1.5 ලීටර් 4 සිලින්ඩර් 6 වැල් DOHC එන්ජින් එකක්. මේක මම මුලින් කිව්වා වගේ හයිබ්‍රිඩ් කාර් එකක්. ඒ වගේම මේකේ 135ක බ්‍රේක් හෝස් පවර් එකක්. ඒ වගේම නිව්ටන් මීටර් 134ක ටෝක් එකක් අපිට දීලා තිනවා. ඒ වගේම මේකේ අපිට 6 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් දීලා තිනවා. ඒ වගේම මේකේ DCT සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන්. මොකද මේක මම මුලින් කිව්වා වගේ ස්පෝර්ට්ස් හයිබ්‍රිඩ් එකක්. ඉතින් අපිට මේකේ මෝටර් එක එහෙම නැත්නම් මේකේ තියෙන හයිබ්‍රිඩ් මෝටර් එක සහ එන්ජින් එක කම්බයින් කරන මේ ඩුවල් ක්ලච් සිස්ටම් එකෙන් අපේ මේකේ ෆුවල් කන්සම්ෂන් එක බැලුවොත් මේකේ ලීටර් රේට් කිලෝමීටර් 20ත් 22ත් අතර ඇවරේජ් ෆුවල් කන්සම්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක එහෙම නැත්නම් මේකේ පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ. දෙවෙනියට අපි මේකේ බූට් කැපැසිටි එහෙම නැත්නම් මේකේ බූට් ඒරියා එකේ මොනවද තියෙන්නේ කියලා කතා කරමු. අපි මේක ඕපන් කරන ක්‍රම ගැන කතා කරොත් අපේ ටේල් ගේට් එකේ සුපුරුදු විදිහට අපිට බටන් එකක් දීලා තියෙනවා. වගේම අපේ ස්මාර්ට් කී එකෙත් මෙන්න මේ විදිහට බටන් එකක් දීලා තියෙනවා. අපිට මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. නමුත් මේකේ ලොක් එක විතරයි මේ බටන් එකෙන් එහෙම නැත්නම් මේ රිමෝට් කී එකෙන් රිලීස් කරන්න පුළුවන්. මේ දොර උඩට මෑරෙන්නේ නැහැ. ඒකින්ද කොහොමත් අපිට ළඟට ගිහලා මේක අතින් අරින්න වෙනවා. ඒක යම් තරමක් දුර ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. මේක උඩට මෑරෙන්න තිබුණා නම් ගොඩක් හොඳයි. අපි බලමු මේක ඇතුලේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. අපිට මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට මේකේ බූට් ඒරියා එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ලීටර් 520ක ලොකු බූට් කැපැසිටි එකක් අපිට මේකේ දීලා තිනවා. සාමාන්‍ය සෙඩාන් එක කොහොමත් අපිට ලොකු බූට් කැපැසිටි එකක් දෙනවා. ඉතින් අපි බලමු මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඇතුලේ නම් අපිට විශේෂ මුකුත්ම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වගේ ගොඩක් හොඳ ස්ටෝරේජ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට මේකේ බූට් කැපැසිටි එක මදි නම් එහෙම නැත්නම් මේකේ බූට් කැපැසිටි එක වැඩි කර ගන්න ඕන නම් අපිට නොක් ඩවුන් සීට්ස් දීලා තියෙන හින්දා මේකේ බූට් කැපැසිටි එක පිටිපස් සීට්ස් ඉස්සරහට නමාගෙන වැඩි කරන්න පුළුවන්. වගේම අපිට මේකේ සීට්ස් ඉස්සරහට නමන්න ඉස්සරහට නැමෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට බටන්ස් දෙක අපිට පහසු තැනක දීලා තිනවා. අපිට පහසුවෙන්ම මේ ස්ථානයේ ඉඳන්ම අපේ රියර් සීට්ස් ඉස්සරහට නමා ගැනීමේ හැකියාවක් තියෙනවා. බූට් ෆ්ලෝ එකෙන් පහළ කොටසට ආවත් අපි බලමු අපිට මේකේ ස්පෙයා වීල් එකක් ලබා දීලා නැහැ. අපේ සාමාන්‍ය එයා පම්ප් එක පැච් ෆිලර් එක වගේ රිපෙයා කිට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපේ ජැක් එක බලා ගන්න පුළුවන් වෙනවා. අපිට මේකේ ස්පෙයා වීල් එකක් ලැබෙන්නේ නැහැ. තවත් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ බූට් ඒරියා එකේ කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට මේකේ පිටත පිනු මෙහෙම නැත්නම් මේකේ එක්ස්ටීරියර් ඇපියරන්ස් එක ඔය වගේද කියලා කතා කරමු. අපි දැන් මේ හොන්ඩා ග්‍රේස් එකේ එන්ජින් එක ඒ වගේම මේකේ බූට් ඒරියා එක කොයි වගේද කියලා කතා කළා. අපි මේක ඇතුළට නැගෙන්න කලින් මේකේ පිටත පිනුම කතා කරලා ඉවර කළේම සාමාන්‍යයෙන් පරණ හොන්ඩා ග්‍රේස් එකට වඩා මේක මොනවද වෙනස් වෙලා තියෙන්නේ, මේක මොනවද අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. අපි මුලින් මේකේ වින්ස්ක්‍රීන් එකට යමු. මේකේ වින්ස්ක්‍රීන් එකේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙන අපේ ඔටෝ බ්‍රේක්, ඒ වගේම ලේන් ඩිපාර්ච් වෝනින් ඔප්ෂන්ස් වලට එන රේඩාර් සෙන්සර්ස්. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලන්ට දැන් ගොඩක් සුපුරුදුයි මේ ඔප්ෂන්ස්. ඒ වගේම අපි මෙතන පල්ලෙහා බොනට් එකට ආවොත් මේකේ මේ වගේ ඒරෝඩයිනමික් ෂේප් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුලින් කිව්වා වගේ මේකේ ස්පෝර්ට් හයිබ්‍රිඩ් එකක්. ඉතින් ගොඩක් හොඳ ස්පෝර්ට් ලුක් එකක් මේ වාහනයට දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි යම් මේකේ ලයිට් එකට
මේක ලයිට් එක පරණ ග්‍රේස් එක අපිට බලා ගන්න පුළුවන් වුණේ ප්‍රොජෙක්ට් හෙඩ් ලැම්ප්ස් දෙකක් නමුත් මේ වෙනකොට ඒවා ඉවත් කළා නෝමල් LEDs තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම පරණ ග්‍රේස් එක තිබිච්ච නැති ඩේ ටයිම් රනින් ලයිට් සිස්ටම් එකක් මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේම අපිට නෝමල් ස්ටෑන්ඩඩ් සිග්නල් ලයිට් එකක් මෙතනින් බලා ගන්න පුළුවන් අපි යම් මේකේ ෂෙල් එකට මේකේ ෂෙල් එක මේ වගේ බ්ලැක් සහ ක්‍රෝම් ෆිනිෂ් එකකින් තමයි හදලා තියෙන්නේ ගොඩක් හොඳ ඇපීරන්ස් එකක් තියෙනවා වගේම මේකේ බැජ් එක ගැන විශේෂයෙන් කතා කරොත් ටිකක් ලොකු බැජ් එකක් දීලා තියෙනවා ඒ වගේම මේක ලැමිනේටඩ් බැජ් එකක් විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ පරණ බැජ් වලින් එක වෙනස් වෙලා තියෙනවා ඒ වගේම අපි මේකේ ෆොග් ලයිට්ස් වලට කියලා කරා කියොත් මේ ගොඩක් පවර්ෆුල් ෆොග් ලැම්ප්ස් දෙකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අමුට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට අවසාන වශයෙන් මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඉතින් කාය එකක් විතර ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා සාමාන්‍යයෙන් රළු පාරක වුණත් මේක ධාවනය කරන්න බය වෙන්න ඕනේ ඉස්සරහ වදි කියලා ඔයගොල්ලන්ට පේනවා ඉතින් කොච්චර ලොකු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේකේ තියෙනවද කියලා ඉතින් ෆ්‍රන්ට් එකේ අපිට මේ වගේ දේවල් තමයි කතා කරන්න තින්නේ ගොඩක් වෙනස්කම් ඔයගොල්ලෝ දකින්න ඉතින් පරණ හොන්ඩා ග්‍රේස් එකට වැඩිය අපි රියර් සයිඩ් එක ගැන ඊළඟට කතා කරමු අපි දැන් මේකේ රියර් සයිඩ් එක ගැන කතා කරමු මේකේ 2017 15 වර්ෂන් එකට වඩා මේකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ මොනවද කියලා අපි දැන් බලමු අපිට මෙන්න මේ විදිහට සුපුරු විදිහට චාක් ටේල් එකක් විතර ඇන්ටනා එක දීලා තිනවා අපිට වින්ෂීල් එකට આવොත් එහෙම නැත්නම් පිටිපස්ස වීදුරට આવොත් අපිට වයිප එකක් නම් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඊට පස්සේ මේක ටේල් ගෙට් එක උඩින් මෙන්න මේ විදිහට ලිප් එකක් විදිහට අපේ ස්පොයිල් එක බලා ගන්න පුළුවන් සාමාන්‍ය පරණ ග්‍රේස් එකේ නම් අපිට මේ විදිහ ලයිට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ නමුත් ඒක මොඩිෆයි කරලා අලුත් එකේ ලයිට් එකක් එක ටිකක් ලොකු ක්ලිප් එකක් තමයි එහෙම නැත්නම් ලොකු ස්පොයිලර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එතනින් පල්ලෙහාට આવත් අපිට සුපුරුදු විදිහට හොන්ඩා බැජ් එක බලා ගන්න පුළුවන් ඉස්සරහ නම් අපිට ලැමිනේටඩ් බැජ් එකක් දීලා තින්නේ නමුත් මේක නම් පරණ විදිහන තමයි දීලා තින්නේ ඒ වගේම වංගත පැත්තෙන් අපිට ග්‍රේස් බැජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඒක කිසිම වෙනස්කමක් වෙලා නැහැ ඒ වගේම දකුණත පැත්තෙන් හයිබ්‍රිඩ් බැජ් එක බලා ගන්න පුළුවන් අපි යන් ඊට පස්සේ මේක ටේල් ලයිට් එකට මේක ටේල් ලයිට් එක කොටස් දෙකයි එකක් අපේ බොඩි එකට ෆික්ස් වෙලා තිනවා ඒ වගේම අනික් කොටස අපේ ටේල් ගේට් එකට ෆික්ස් වෙලා තිනවා මේකේ සිග්නල් ලයිට් එක වගේම රිවර්ස් ලයිට් එක සාමාන්‍ය ස්ටෑන්ඩඩ් විදිහට දීලා තිනවා ඒ වගේම අපේ පාකින් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක මේ විදිහට LED වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපි යන් මේකේ බම්ප් එකත් රෙඩ් කලර් එක වගේම බ්ලැක් කලර් එකත් යූස් කරලා තිනවා ගොඩක් හොඳ ඇපියරන්ස් එකක් ගන්න අපිට රිෆ්ලෙක්ටර්ස් දෙකකුත් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් පිටිපස්සත් ටිකක් අසාමාන්‍ය විදිහට උසයි කියන එක තමයි මගේ හැඟීම අපි බලමු මේකේ සයිඩ් වියු එක කොයි වගේද කියලා පිටත පෙනව ගැන අපි මේකේ සයිඩ් වියු එකෙන් කතා කරලා ඉවර කරමු අපි මුලින් මේකේ වීල් එකට දැන් අපිට මේකේ 16 ඉන්ච් ඇලෝ වීල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් පරණ ග්‍රේස් එක එහෙම නැත්නම් 2014 කලින් ග්‍රේස් එකේ මේ ඩිසයින් එක නෙමෙයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඊට අමතරව අපිට රිම් කප් එකකුත් ඒක බලා ගන්න පුළුවන් නමුත් අපිට මේකේ ගොඩක් අප හොඳ ඇපීරන්ස් එකක් තියෙනදී වීල් එකක් එහෙම නැත්නම් ඇලෝ වීල් එකක් බලා ගන්න පුළුවන් මේ විතර හොන්ඩා බැජ් එකත් එක්ක අපිට මේක ඉස්සරහා රෝද දෙකේ බලා ගන්න වෙන්නේ ඩිස්ක් බ්‍රේක් ඒ වගේම පසුපස රෝදවල ඩ්‍රම් බ්‍රේක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙතනින් උඩට ගියොත් මෙන්න මේ විදිහට හයිබ්‍රිඩ් බැජ් එකක් බලා ගන්න පුළුවන් සයිඩ් එකේ ඒ වගේම අපිට මේකේ power and retractable mirror options තියෙනවා සුපුරු විදිහට ඒක දැන් අපිට කතා කරන්න දේවල් නෙමෙයි හැම වාහනෙම අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම auto folding window option එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් අපිට ඊට පස්සේ මේක smart key ගැන කතා කරොත් මම පිටිපස්සෙත් කතා කරා මෙන්න මේ විදිහ smart key එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපිට මේකේ keyless entry option එක දීලා තියෙන හින්දා අපිට මෙන්න මේ විදිහට මේක unlock කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම අපි මේක වහලා කොහේ හරි යනවා නම් මේ බටන් එක press කරලා මේ විදිහට lock කරගැනීමේ හැකියාව දෙනවා සාමාන්‍යයෙන් අපි දැන් හැම වාහනෙම මේව කතා කරන ඕගොල්ලෝ දැන් මේ ගැන ගොඩක් හොඳ දැනුමක් තියෙනවා කියලා මම හිතනවා ඕවරෝල් ගත්තාම සාමාන්‍යයෙන් sports hybrid කියන ඒ පෙනුම අපිට side එකෙත් බලා ගන්න පුළුවන් Honda Grace එකේ engine එක ඒ වගේම මේකේ boot එක ඒ වගේම මේකේ පිටත පෙනුම ගැන දැන් අපි කතා කළා ඕගොල්ලෝ දකින්නේ පරණ Grace එකට වඩා මේක මොනවද වෙනස් වෙලා තියෙන්නේ අලුත් විශේෂාංග මොනවද add වෙලා තියෙන්නේ කියලා අපි දැන් මේකේ ඇතුළ කතා කරන්නේ මුලින්ම අපි මේකේ rear passenger compartment එකේ පටන් ගමු මෙන්න මේ විදිහට අපිට මේක ඕපන් කරගන්න පුළුවන් ගොඩක් වයිඩ් විදිහට මේක door එක ඕපන් වෙනවා ඔයගලට පේනවාද සාමාන්‍යයෙන් අංශක 90ක්ම නම් ඕපන් වෙන්නේ නැහැ නමුත් අපිට මෙන්න මේ විදිහට පහසුවෙන් ඇතුළට නැගීමේ හැකියාවක් මේ දීලා තියෙනවා අපි මේකේ door board එක එහෙම නැත්නම් upholstery ගැන කතා කළොත් මෙන්න මේ විදිහට fabric සහ මේ වගේ plastic එකකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ එහෙම නැත්නම් මේක design කරලා තියෙන්නේ අපිට මේ වාහනේ speakers 8ක් එනවා සාමාන්‍යයෙන් speakers 4ක් සහ tweeters 4ක් සාමාන්‍යයෙන් Toyota Axia එකේ ඔයගලන්ට මෙහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ නමුත් අපිට මේකේ මේ විදිහට tweeter එකක් සහ මේ වගේ speak එකක් හැම door board එකෙන් බලා ගන්න පුළුවන් ඒ වගේම නිකල් door handle එකක් තියලා තිනවා ඒ වගේම අපේ power mirror button එක මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේම මේ වගේ armrest එකකුත් මෙතනින් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සාමාන්‍ය බෝතලයක් දාන්න පුළුවන් විදිහේ storage compartment එකකුත් මෙතනින් බලා ගන්න පුළුවන් අපි නැගිම ඇතුළට මෙන්න මේ විදිහට ගොඩක් හොඳ leg space එකක් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඉතින් ගොඩක් හොඳ leg space එකක් මේක අපිට දීලා තිනවා ඒ වගේම ගොඩක් හොඳ headroom එකකුත් අපිට මේක දීලා තිනවා මේක center passenger ගැන කතා කරොත් මේක ගොඩක් ලොකු floor hump එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඉතින් center passenger උනත් ටිකක් පහසුවෙන් යාමේ හැකියාවක් තියෙනවා ඒ වගේම මේකේ passengers ලා 3 දෙනෙක් යන්න seat belts ඒ වගේම headrest ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේම ඉස්සරහා සීට් එකේ මෙන්න මේ විදිහේ පොකට් එකක් තියෙන අපේ ෆයිල්ස් අපේ පොත් වගේ දේවල් මේකේ දාලා තියා ගන්න පුළුවන් සාමාන්‍ය මේකේ සීට් කවර්ස් ගැන කතා කරොත් මේකේ ලෙදර් සහ ෆැබ්‍රික් වලින් කම්බිනේෂන් එකකින් හදපු සීට්ස් කවර්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන ගොඩක් පහසුයි ඇඟට ඊට පස්සේ විශේෂයෙන්ම තමයි මේකේ තියෙන මෙන්න මේ AC
කවුල්ස් ටික මොකද අපිට Toyota XUV මේ වගේ rear AC හම්බෙන්නේ නැහැ ඒක ගොඩක් වැදගත් ඔප්ෂන් එකක් මේ වාහනේ මම දකින එතනින් පල්ලෙහාට આવොත් මේ විදිය 12 volts out දෙකක් ඕගලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් outs දෙකක්ම මේකේ දීලා දෙනවා ඕගලන්ට ඕගලගේ phone එක lap එක වගේ charge කරන්න මේ ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම ගොඩක් හොඳ angle එක ඕගලන්ට පේනවා ඇති මේ කකුල් ගාන්න සීට් එකකට මේ හේතු වෙලා තියෙන ගොඩක් හොඳ angle එක මේකේ seats බලා ගන්න පුළුවන් ඒ වගේ ගොඩක් සැප පහසු rear passenger compartment එකක් අපිට මේ Honda Grace 2018 එකේ බලා ගන්න පුළුවන් අවසාන වශයෙන් මම මේකේ front passenger ගේ වගේම drive එකේ area එකට මුලින් මේකේ center console area එක ගැන කතා කරමු මුලින්ම අපිට සුපුරුදු විදිහට මේකේ armrest එකක් දීලා දෙනවා හැබැයි armrest එක නම් ටිකක් පොඩි දෙන්නටම පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ armrest එකට පහලින් ටිකක් පොඩි storage compartment එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එතනින් ඉස්සරහට આવොත් මේ වගේ coin holders දෙකක් බලා ගන්න පුළුවන් අපේ යතුරු ඒ වගේම කාසි වගේ දේවල් මේ දෙකේ දාලා තියා ගන්න පුළුවන් ඒ වගේම අපිට මේකේ විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් අලුත් වාහනයක දැන් ඉන්නේ electronic parking brake එකක් නමුත් මේකේ අපිට conventional hand brake එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ electronic එකක් අපිට දීලා නැහැ ඒ වගේම ඉස්සරහිනුත් මේ වගේ storage compartment එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මුලින් කතා කරපු 6 speed automatic gear box එකේ gear lever එක තමයි බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Honda Vessel ඒ වගේම Honda Fit එකේ design එකටම තමයි මේකේ නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ overall ගත්තාම මේ වාහනේ ගොඩක් දුරට ඒ model දෙකට සමානකම් කියනවා. ඒ වගේම අපිට මේ පැත්තෙන් මේ gear position එක light tag විදිහට බලා ගන්න පුළුවන්. වගේම අපේ parking button එක දීලා තින්නේ මෙතනින්. ඒ වගේම අපි මේකේ hybrid system එකෙන් මිදිලා sport mode එකෙන් යන්න ඕන නම් ඒකටත් button එකක් අපිට මෙතනින් දීලා තියෙනවා. එතනින් ඉස්සරහට આવොත් මෙන්න මේ විදිහට ගොඩක් හොඳ කප් හෝල්ඩර්ස් දෙකක් අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන්. අපි මේ Honda Grace එකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී අපිට පළවෙනිම හම්බෙන්නේ මේ වගේ 12 volts out එකක්. ඒ වගේම අපේ USB in එක අපිට පිටිපස්සේ 12 volts out දෙකක් බලා ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉස්සරහත් අපිට මේ වගේ එකක් දීලා තියෙනවා. අපි එතනින් උඩට ආවොත් මේ විදිහට අපේ AC control area එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Honda Vessel එකේ design එකට ගොඩක් සමානයි මේකේ AC control area එකේ design එක. ඒ වගේම ඒ අවාසියම අපිට මේක බලා ගන්න පුළුවන්. මොකද මේකේ physical buttons දීලා නැහැ. ඉතින් අපි drive කරද්දී අපිට මේ දිහා බලන්න වෙනවා. ඒ කියන්නේ අපේ ඇහැ මේ වෙනුවෙන් ගන්න වෙනවා මේකේ තියෙන buttons touch කරන්න. එතනින් උඩට ආවොත් මෙන්න මේ විදිහට අපිට දකුණු අත පැත්තෙන් අපේ push start button එක බලා ගන්න පුළුවන් වගේම එතනින් උඩ අපිට gloss black finish එකක් එක මේ වගේ අපේ infotainment system එක බලා ගන්න පුළුවන්. නමුත් අපිට මේකේ original infotainment system එක නෙවෙයි ලංකාවේ සාවි කරන ද infotainment system එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් අපිට මේකේ වාහනේ options මුකුත් මේකෙන් අපිට ක්‍රියාත්මක කරන්න බැහැ. සාමාන්‍ය DVD player එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේකේ overall dashboard එකේ design එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ hard leather එකකින් finish එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ titanium finish එකක් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ appearance එකක් අපිට මේක දීලා තිනවා. ඒ වගේම අපිට front passenger ගේ glove box එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් average මට්ටම glove box එකක් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේකේ dashboard එකේ අපිට කතා කරන්න තියෙන්නේ. අපි යන් මේකේ steering wheel එකට ඒක කොයි වගේද කියලා බලන්න. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් අපේ ස්ටීරින් වීල් එක මං සෙන්ටර් කන්සෝල් ඒරියා එකේදී වගේම ඩෑෂ්බෝඩ් එකේදී කතා කළා වගේම ගොඩක් දොඩ හොන්ඩා ෆිට් එකේ වගේම හොන්ඩා වෙසල් එකේ ඩිසයින් එකට ඉතාමත්ම සමානයි මේකේ ස්ටීරින් වීල් එකත් මේක ලෙදර් වලින් තමයි රැප් කරලා තියෙන්නේ මේකේ මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන අපි ඊළඟට කතා කළොත් මෙන්න මේ විදිහට අපිට අපේ infotainment system එක control කරන්න පුළුවන් වෙනවා මේකේ වම් අත පැත්තේ buttons වලින් ඒ වගේම අපි දකුණු අත පැත්තේ ගියොත් අපේ cruise control කියන option එක අපිට දකුණු අත පැත්තේ multi function වලට දීලා තියෙනවා ඒ වගේම මෙන්න මේ වගේ switch panel දෙකක් අපිට පහළනොත් බලා ගන්න පුළුවන් වෙනවා මේකේ වම් අත පැත්තේ අපේ bluetooth connectivity එකේ නැත්නම් අපේ phone එක මේ වාහනට connect කරලා calls answer කරන වගේ දේවල් කරන්න පුළුවන් ඒ වගේම දකුණු අත පැත්තේ අපේ MID panel එක control කිරීමේ හැකියාවක් මෙන්න මේ buttons වලට දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ airbags 8ක් තියෙනවා. ඒ airbags 8න් එක airbag එක අපිට මේ steering wheel එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ Honda logo එක මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ මේ steering wheel එකේ පිටිපස්සට ගියොත් එම අපේ paddle shifters මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ paddle shifters අපිට ඔහොම steering wheel එක කරකවද්දී අපේ steering wheel එකත් එක්කම මේවා චලනය වෙනවා. ඉතින් අපිට මේක පහසුවෙන් ඕනෙම වංගුවක දිනුවත් මේ paddle shifters භාවිත කරන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. ඒ වගේම අපි ඊළඟට මේකේ meter panel එක කොයි වගේද කියලා බලමු. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ meter panel එක අපිට මැද්දෙන් analog meter එකක් බලා ගන්න පුළුවන් දෙපැත්තෙන් MID panels දෙකක් බලා ගන්න පුළුවන් අපි මේකේ වම් අත පැත්තේ ගියොත් අපේ power distribution chart එක අපිට පළවෙනිින් බලා ගන්න පුළුවන් ඒ වගේම ඊළඟට අපේ gear positions ටික අපේ clock එක ඒ වගේම අපේ exterior temperature එක බලා ගන්න පුළුවන් අපි දකුණු අත පැත්තේ ගියොත් අපිට මෙන්න මේ විදිහට අපේ ගොඩක් informations බලා ගන්න පුළුවන් අපේ fuel level එක ඒ වගේම අපේ RPM එක අපේ trip details වගේ ගොඩක් දේවල් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේ ගොඩක් simple meter panel එකක් අපිට මේක බලා ගන්න පුළුවන් ගොඩක් දුරට මේකත් අපේ Honda Fit GP1 එකේ ඒ වගේම Honda Vessel එකේ meter panel එකට ගොඩක් දුරට සමානයි. අපි අවසාන වශයෙන් මේකේ door board එක එහෙම නැත්නම් upholstery එක සහ මේකේ front passenger එකේ driver එකේ seats කොයි වගේද කියලා කතා කරමු. අපි මුලින් මේකේ door board එක දැන් මේ විදිහට fabric සහ plastic වලින් තමයි මේකේ door board එක design කරලා තියෙන්නේ. ඒ වගේම මම පිටිපස්ස seats වලදී කතා කරා වගේ එහෙම නැත්නම් පිටිපස්සේ area එකේදී කතා කළා වගේ
මේ විදිහට ට්විට එකක් සහ ස්පීක් එකක් අපිට මේ ඩෝ බෝඩ්ස් වලත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ ෂට් ලොක් බටන් එක, ඒ වගේම සෙන්ට් ලොක් බටන් එක, ඒ වගේම අපේ පවර් ෂටර් බන්ස් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේ වගේ කම්ෆර්ට් ආම් රෙස්ට් එකක් අපිට මේකේ දීලා තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට සාමාන්‍ය බොටල් එකක් හෝල් කරන්න පුළුවන් විදිහේ බොටල් හෝල්ඩ් එකක් සහ සාමාන්‍ය ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. අපි දැන් මේක ඇතුළට නගින් මම රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ කතා කළා වගේම මේකෙත් අපිට ලෙදර් සහ ෆැබ්‍රික් කම්බිනේෂන් එකකින් හදපු සීට් කවර්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක මැනුවල් විදිහට තමයි මේ විදිහට අපේ සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් කරගැනීමේ හැකියාව දීලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් හොඳ පාසු පොසිෂන් එක මේක ඩ්‍රයිවර්ගේ, ඒ වගේම ෆ්‍රන්ට් පැසෙන්ජර්ගේ සීට් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපි මේකේ එක්ස්ටීරියර් ඉන්ටීරියර් ඔක්කොම කතා කරලා ඉවරයි. ඊළඟට අපි මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් කොයි වගේද කියලා බලමු. අපි දැන් මේකේ පොඩි රයිඩ් එකක් යන්න හදන්නේ. අපි බලමු මේක ඩ්‍රයිවර් කොච්චර පහසුද මේක ඩ්‍රයිව් කරන්න කියලා. ඉතින් ගොඩක් දුරට මේක මට අතන දැනෙන විදිහට මේක තියෙන ස්ටීරින් වීල් එකේ ස්මූත්කම වැඩි හින්දාද මන් දන්නේ නැහැ. කොහොම හරි මේක පොඩ්ඩක් සැහැල්ලු ගතියක් දෙනවා. නිකන් වාහනේ විසිරි වගේ හිතලා කියලා හිතනවා මට පොඩ්ඩක් මේක හයියෙන් ඩ්‍රයිව් කරද්දි. ඒ වගේම මේකේ එන්ජින් එකේ සද්දයක්වත් කිසිම දෙයක් අපිට ඇතුළට ඇහෙන්නේ නැහැ. ඒක ගොඩක්ම වැදගත්. ඒ වගේම අවට තියෙන සද්ද ගොඩක් දුරට ඇතුළට ඇහෙන්නේ නැත් අත්තට මේක නිර්මාණය කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මේ වගේ ගොඩක් ලොකු අංගුවක් ගණිතය ඇත්තටම ගොඩක් පහසුයි. අපිට දැනෙන්නේ නැහැ මේක ස්පීඩ් එක. සාමාන්‍යයෙන් දැනට නම් මං යන්නේ පැයට කිලෝමීටර් 40ක වගේ වේගෙන්. අපි බලමු පොඩ්ඩක් මේක ස්පීඩ් කරලා. දැන් මම ටිකක් ස්පීඩ් කරනවා මේ වාහනේ. මම පැයට කිලෝමීටර් 70ක් දක්වා ස්පීඩ් කරලා මේ විදිහට නැවැත්තුවා. ඇත්තටම ගොඩක් පහසුයි මේක බ්‍රේක් කරද්දී දෙනවත්. ඇත්තටම ඉතාමත් පහසු විදිහට නවත්ත ගන්න පුළුවන්. කිසිම ඇතුළට එහෙම නැත්නම් ඩ්‍රයිවර්ට කිසිම අපහසුයක් නැහැ. කිසිම බයක් දැනෙන්නේ නැහැ. මේක වේගයක් තේරෙන්නෙත් නැහැ. ඒ වගේ ගොඩක් හොඳ ඩිසයින් එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. වගේම මේකේ සස්පෙන්ෂන් වලින් මේකේ ඇතුලේ තියෙන පැසෙන්ජර්ස් ලගේ පහසු වෙනුමින් ගොඩක් ලොකු කාර් එකක් ඉටු කරනවා කියලා මට මේ වෙලාවේ කියන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අද ඕගොල්ලෝ දකින්න ඇති මේ Honda Grace කාර් එක කොයි වගේද කියලා සාමාන්‍යයෙන් Toyota XUV එකටත් වැඩිය මේකේ කොච්චර ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවද, මේකේ කොච්චර හොඳ ඩිසයින් එකක් අපිට දීලා තියෙනවද කියලා. ඉතින් මම මේ වාහනේ ගත්තේ ඉන්ද්‍ර ට්‍රේඩර්ස් එකෙන්. ඕගොල්ලෝ මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් මේ දවස්වල ගන්න මොන සෙඩාන් එකද කියලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ වාහනයක් ගන්න ඉන්ද්‍ර ට්‍රේඩර්ස් එකෙන් මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා ඒ ගැන විස්තර ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාහන රිවියුස් ගොඩක් තියෙනවා අපේ YouTube channel එකේ. ඔයගලන්ට පුළුවන් Auto Hub YouTube channel එක ගිහලා අපේ reviews ඔක්කොම බලන්න. ඒ වගේම මේ වගේ latest වාහන ඔක්කොම ඉස්සරහටත් review කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට කරන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook එක like කරන්න, අපේ Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Auto Hub.